අයිබෝන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා සංචාරයේ දෙවන T20 තරගය ඊයේ දින පුණේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් ඇසෝසියේෂන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර මෙම තරගයෙන් ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූ ලකුණු 190ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් ඉතා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රියාත්මක කළ අතර එහිදී ඔහුට වේගවත් අර්ධශතකයක් ලබා ගැනීමට හැකි වුණා. මෙම අර්ධශතකය වාර්තා රසක් අලුත් කළ අතර පන්දු 20කින් ලබාගත් මෙම අර්ධශතකය සඳහා 6 පහරවල් 6ක් සහ 4 පහරවල් 2ක් අන්තර්ගත වුණා. ඒ අනුව ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් ලබාගත් වේගවත්ම T20 අර්ධශතකය. ඔහු වාර්තා කළ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවේ මැද පෙර දක්ෂ ප්‍රතිකරුවන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර. ඔවුන් දෙදෙනාම මෙම අර්ධශතකයන් සඳහා පන්දු 21ක් පැය කළ තිබෙන අතර මහේල ජයවර්ධන වර්ෂ 2007 දී කෙන්‍යාවට එරෙහිවත් කුමාර සංගක්කාර වර්ෂ 2009 දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිවත් මෙම අර්ධශතකයන් දෙක වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙම ඉනිමේ තවත් විශේෂත්වයක් වන්නේ දසුන් සානකගේ මෙම වේගවත් අර්ධශතකය ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඕනෑම පිතිකරුවෙක් ලබාගත් දෙවන T20 වේගවත්ම අර්ධශතකයයි. මෙහි වේගවත්ම අර්ධශතකය ලබාගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියානු පිතිකරු කැමරන් ග්‍රීන්. ඒ ඔහු පන්දු 19ක් ඇතුළත අර්ධශතකය වාර්තා කර ගනිමින්. ඉතින් මේ වගේ තොරතුරු දිනපතා බලන්න බැට් ගේමින් අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න, දිගටම එකතු වෙන්න.